කතා කරන භාෂාවෙන් අපි මුකුණුවෙන්න කියලා හැඳින්නුවත් මේකේ නිවැරදිම නම තමයි මුගුනුවෙන්න. මෙවර අපි මුගුනුවෙන්න ගැන කතා කරන්න හිතුවේ තමන්ගේ පරිසරයෙන් බොහොම පහසුවෙන් සොයා ගන්න පුළුවන් ශාකයක් වුණත් ගොඩ දෙනෙක් ආහාරය සඳහා ඒක යොදා නොගන්න හින්දා. මේකේ තියෙන ඖෂධීය වටිනාකම කොතෙක්ද කියලා අවබෝධ කරගත්තොත් දිනපතා ආහාරයටත් මුගුනුවෙන්න ගන්න ඔයාලට හිතේවි. ඒත් අඩුම තරමින් සතියකට දවස් 3ක්වත් ආහාරයට ගත්තොත් හොඳයි කියලා තමයි අපි නම් කියන්නේ. ඒ මගින් බොහෝ ලෙඩ රෝගවලින් මිදිලා නිරෝගී ජීවිතයක් ගත කරන්න ඔයාලටත් අවස්ථාව ලැබේවි. මේ සම්පූර්ණ පැලැටියම ඖෂධ සඳහා භාවිතා කරනවා. දැන් අපි බලමු මුගුනුවෙන්න කොයිතරම් ගුණදායකද කියලා. ඇස්වලට ගුණදායකයි. ඇස් පෙනීම වර්ධනය කරනවා. හිස කෙස් වර්ධනය කරනවා. පටකවල ගෙවී යාම අඩු කරනවා. හන්දි රෝගවලට බොහොම හොඳ ඖෂධයක් කියන්න පුළුවන්. අකලට හිස කෙස් පැසීම වගේම හිස කෙස් වැටීමත් නවතාලනවා. හිස කෙස් වල කළු පැහැ වර්ධනය කරනවා. ධාරණ ශක්තිය ලබා දෙනවා. සිරුරේ ප්‍රතිශක්තිකරණයට උදව් වෙනවා. සම පැහැපත් කරනවා. සමේ රෝගවලටත් බොහොම සුදුසුයි. හොඳින් මල පහ පිට වෙනවා. ආහාර හොඳින් දිරවනවා. පිත් සමනය කරනවා. කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි ප්‍රමාණය වැඩි කරනවා. රක්ත දූෂණය, දැවිල්ල, කුෂ්ඨ රෝග, පාණ්ඩු රෝග, වාත රක්තේ නැති කරනවා. අපස්මාරය හා සෙංගමාලයටත් බෙහෙවින්ම හොඳයි. මුත්‍රා සමග ලේ සහ සැරව පිටවන විට මුත්‍රා දැවිල්ලටත් සුදුසුයි. කුඩා ළමයින්ට කොළ කැඳ බොහොම සුදුසු පානයක්. කැඳ ආකාරයෙන් පානය කිරීමේදී ඒ ශරීරයට උරා ගැනීමත් පහසුයි. මුගුනුවෙන්න ආහාරයට ගැනීමේදී මැල්ලුමක් විදිහට විතරක් නෙවෙයි කැඳ ආකාරයෙන් එහෙමත් නැත්නම් දළු තම්බාද පානය කරන්න පුළුවන්. දැන් අපි බලමු මුගුනුවෙන්න වලින් රෝග කිහිපයක් සඳහා අත්බෙහෙත් සකස් කරගන්න ආකාරය. ඇඳිරි වෙලාවේ ඇස් පෙනීම අඩුවයට සහ හිසේ කැක්කුමට මුගුනුවෙන්න කොළ තලතලෙන් අඹරා නළලේ ආලේප කරනවා. රාත්‍රී ඇස් පෙනීම දුර්වල අයට මේ ශාකය කුමන ආකාරයෙන් හෝ පිසගෙන ආහාරයට ලබා ගැනීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. හිස රදේ පවතින අයට මුගුනුවෙන්න දඬු ඉස්ම නස්න කිරීම සිදු කරනවා. පීනසිට මුගුනුවෙන්න මුල් කසාය ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර පානය කරනවා. සෙංගමාලය සඳහා මුගුනුවෙන්න පත්‍ර, අමුනෙල්ලි, අමුකහ සමග කොටා ලබාගත් යුෂවලට එලකිරි සහ මීපැණි දමා මිශ්‍ර කර පානයට සලස්වනවා. මුත්‍රා දැවිල්ලට මුගුනුවෙන්න මුල් පොල් කිරින් පිසගෙන මිරිකා යුෂ පානය කිරීම සුදුසුයි. මුගුනුවෙන්න තෙල් ඇස් දැවිල්ල, හිස දැවිල්ලට මුඛ රෝග සඳහා පමණක් නොව කටදිව පැලීමටද භාවිතා කරනවා. මෙහිදී තෙල් සාදාගන්නේ මෙහෙමයි. මුගුනුවෙන්න කොටා අඹරා කල්කයක් ආකාරයෙන් සකස් කරනවා. එය තැඹිලි තෙල් සහිත භාජනයකට දමා ලිප උඩ තබා එහි ජලය ඉවත් වන තෙක් රත් කරගත යුතුයි. ඒ ආකාරයෙන් හොඳින් රත් කර ගැනීමේදී තෙල් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දිවතොල් පැලීම, කටතුවාලවීම සඳහාත් මුගුනුවෙන්න කිරි හොදි බොහොම ගුණදායකයි. මේ කිරි හොද්දට කොමාරිකා ස්වල්පයක් ගැන මිශ්‍ර කරලා භාවිතා කරන්නත් පුළුවන්. එහි පිටපොත්ත සූරා අයින් කරලා කිරි හොද්දට මිශ්‍ර කිරීම තමයි සුදුසු. මුගුනුවෙන්න කපා 3-5 රතු ලුණු ජලය මිශ්‍ර කර භාජනයකට දමා රත් කර එයට පොල් කිරි දමා මිශ්‍ර කර ගැනීමෙන් මුගුනුවෙන්න කිරි හොදි සකස් කරගන්න ඔයාලට පුළුවන්. මුගුනුවෙන්න කොළ කැඳවල ධාතු වර්ධනය කිරීමේ ගුණයත් පවතිනවා. කොහොම වුණත් මුගුනුවෙන්න වගේම තවත් ශාක පවතින හින්දා මුගුනුවෙන්න ආහාරයට ගැනීමේදී අපි බෙහෙවින්ම ප්‍රවේශම් වෙන්න ඕන. මුගුනුවෙන්න ශාකයේ නියම මුගුනුවෙන්න ශාකයේ නම් තැනින් තැන මල් සමග ගැට පුරුක් දක්නට ලැබෙනවා. නමුත් මුගුනුවෙන්න වගේ පේන අනිත් ශාකවල ඒ ආකාරයෙන් පුරුක් පිහිටන්නේ නැහැ. දණ්ඩ දිගට විහිදී ගොස් ඇති අතර පත්‍ර පමණක් දක්නට ලැබෙනවා. ඇතැම් ශාකවල මුදුනෙහි පමණක් එක් මලක් දක්නට ලැබෙනවා. මෙවන් පත්‍ර සහිත ශාක මුගුනුවෙන්න කියලා රැවටිලා ඔයාලා ආහාරයට එකතු කරගන්න එපා.
මුගුණුවෙන්න ආහාරයට සකස් කර ගැනීමේදී ලුණු වතුරට දෙහි අඹුල් ස්වල්පයක් දමලා සෝදා ගැනීම තමයි මුලින්ම කරන්න ඕන. කොහොම වුණත් අමුවෙන්න ආහාරයට ලබා ගැනීමේදී ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මෙවැනි මහඟු වටිනා ඖෂධයක් ඔයාලගේ ආහාරයටත් එකතු කරගන්න අමතක කරන්න එපා.